ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියට යන්නේ දුෂ්මන්ත චමීර ලහිරු කුමාර දෙන්න නැතුව එහෙම ගිය අපි තරගාවලිය අවසන් වෙනකන් අපි සංචිතයට අලුතින් ක්‍රීඩකයෝ එකතු කරන්නේ නැතුව ආබාධ නැතුව එහෙමත් නැත්නම් ලෙඩ වෙන්නේ නැතුව සෙල්ලම් කළා. හැබැයි ඊට පස්සේ අවිත් ලෝක කුසලාන තරගාවලියට ගිය අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් කීප දෙනෙක්ම ආබාධයකට ලක්වුණු විදිය තමයි අපිට දකින්න තියෙන්නේ. ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වෙන්නත් කලින් ඕස්ට්‍රේලියාවට ගිය දිල්ෂාන් මදුෂංකට ආපසු ආබාධයක් නිසා එන්න වුණා. ඊට පස්සේ තරගාවලියේ ප්‍රධානම බලාපොරොත්තුවක් විදිහට හිටපු දුෂ්මන්ත චමීර ආබාධයට ලක් වෙනවා. චමීර්ටත් මේ නිසා ලෝක කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. දර්ශක ගුණතිලකත් ආබාධයක් නිසා තරගාවලියෙන් ඉවත් වෙද්දී ප්‍රමෝද් මදුෂාන් පැතුම් නිශ්ශංක දෙන්නත් ආබාධ තත්ත්වයන් නිසා පීඩා වින්ද කියන පූත තමයි අපිට ආවේ. මෙහෙම වෙන්නේ කොහොමද? ඒ ගැන හොඳටම දන්න ශ්‍රී ලංකා කණ්ඩායම ගැන බලන මහාචාර්ය අර්ජුන් ද සිල්වා වෛද්‍යතුමා මේ ගැන පැහැදිලි කිරීමක් කරලා තිබුණා. ඇත්තටම අපිට සිදුවෙනවා එක එක රටවල තියෙන වෙනස් තත්ත්වයන්ට හුරු වෙන්න. තරගාවලියට කලින් ඒ තත්ත්වයන්ට හුරු වෙන එක තමයි වෙන්න ඕනා. කොහොම වුණත් ඒ දේ අපි හරියට සිදු නොවුන නිසා දැන් දුෂ්මන්ත චමීර ආබාධයට ලක් වෙලා තියෙනවා. එයාට විශේෂ සැත්කමක් මෙල්බර්න් වලදී කරන්න නියමිතයි. මම හිතන විදිහට දුෂ්මන්තට මාර්තු මාසයේ තියෙන නවසීලන්ත තරගාවලියට සෙල්ලම් කරන්න පුළුවන් වෙයි. එතකම් විවේක ගන්න වෙයි. පසුගිය කාලේ අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් හොඳින් කළමනාකරණය කරගන්න අපට පුළුවන් වුණත් ඒ තත්ත්වය ඕස්ට්‍රේලියාවේදී වෙනස් වුණා කියලා තමයි අර්ජුන කියන්නේ. අපි ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය පවත්වා ගන්න එක ගැන ගොඩක් හිතන්න ඕනා. අපිට පුළුවන් වුණා ආසියානු කුසලානයට ගිහින් ඩුබායි වල ගැටලුවක් නැතුව තරගාවලිය සෙල්ලම් කරන්න. හැබැයි ඕස්ට්‍රේලියාවේ ආවම ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. මොකද ඕස්ට්‍රේලියාවල ටෙම්පරචර් එක 16ක් 17ක් වගේ මට්ටමක තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වයක අපිට හුරු වෙන්න අමාරුයි. අපිට දැන් ඕස්ට්‍රේලියාවේදී වෙලා තියෙන තත්ත්වය ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ ලංකාවට ආවමත් මුහුණ දෙන විදිහක් තමයි අපි දැක්කේ. ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ තරඟෙන් තරඟයට ආබාධයට ලක් වෙලා තමයි අපිත් එක්ක තරගාවලියට සෙල්ලම් කළේ. කොහොමරි මේ අභියෝගත් දිනාගෙන අපිට ලෝක කුසලාන ගමනේ වැඩි දුරක් යන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.